වසරේ සිට යුරෝපය වෙත රුසියානු ඉන්ධන හිමි නොවන බව රුසියානු රජයේ නියෝජිතයෙකු දැනුම් දී තිබෙනවා. වියනාහි රුසියානු නියෝජිත මිහයිල් උලයේව ප්‍රකාශ කළේ රුසියානු ඉන්ධන සඳහා උපරිම මිලක් පැනවීම සමග බිම තීරණයට එළඹීමට නියමිත බවයි. නව වසරේ සිට යුරෝපය රුසියාවේ ඉන්ධන රහිතව බලශක්තිය සපයා ගනු ඇති බවයි प्रकाश कले इंधन संधा उपरिम मिल सीमा रुसियाव प्रतिक्षेप कल आतरे वे संबंधेन विश्लेषण किरीमेन पासु सिय प्रतिचारे पल किरीमट नियमित भाव निवेदन कला अल जसीरा ही मोस्काव वार्ता करो किया सिटी उपाय मार्गिक मट्टमिन मीट प्रतिचार देख वीमट रुसियाव सोदानम बवाई मिल सीमा वन पिली नुगात राज्यान्वित पमनाक इंधन सपेम संबंधेन रुसियावे अवधान යොමුකර පවතින බව එම වාර්තාව සඳහන් කළා. රුසියාවේ ප්‍රධානතම ඉන්ධන ගනුම්කරුවන් වන චීනය සහ ඉන්දියාව රුසියාවේ ප්‍රධාන ශක්තීන් බවට පත්ව පවතින බවද පෙන්වා දී තිබුණා. කෙසේ වෙතත් නෞකා සහ රක්ෂණ සමාගම් බිල සීමාව යටතේ කටයුතු කිරීමට එකඟ වී තිබීම රුසියාවේ අවධානම උත්සන්න කරනු ලබන බවයි ප්‍රකාශ කළේ. මේ අතර යුරෝප සංගමයේද නිවේදනය කලි ලබන වසරේ පෙබරවාරි 5 වෙනිදා සිට රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නවතා දමන බවයි. රුසියාවට පැන වූ ඩොලර් 60ක මිල සීමාව ඩොලර් 30ක් දක්වා පහත හෙලීමට කටයුතු කරන ලෙස යුක්‍රේන ජනපතිවරයා විසින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඩොලර් 60ක සීමාව රුසියාව දුර්වල කිරීමට ප්‍රමාණවත් නොවන බවයි ඔහු සඳහන් කළේ. ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් කියා සිටි ශීත ඍතුව තුල ප්‍රංශය තුලද විදුලි කප්පාදුවක් සිදු කිරීමේ හැකියාව පවතින බවයි. බල ශක්තිය සුපරීක්ෂාකාරී මට්ටමින් භාවිත කරන ලෙස ප්‍රංශ වැසියන් වෙත ඉල්ලීමක්ද සිදු කර තිබුණා. රුසියාව සාම සාකච්ඡා වෙත එළඹීමට තීරණය කළහොත් ආරක්ෂක සහතිකයක් ලබා දීම වඩා වැදගත් බවයි ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් කියා සිටියේ. ඩේටෝවෙන් රුසියාවට තර්ජනයක් මතු නොවන බව සහතික කිරීම යුද්ධය අවසන් කිරීමේ ප්‍රධාන සාධකයක් බවට පත්වනු ඇතැයිද ඔහු පැවසුවා. මේ අතර බුද්ධ්‍යංශ වාර්තාවක් තුළින් අමරිකාව කියා සිටියේ ශීත ඍතුව පුරා යුක්‍රේන යුද්ධය උත්සන්න නොවනු ඇති බවට සාධක පවතින බවයි. ශීත ඍතුව තුළදී දරුණු මට්ටමේ ප්‍රහාර ඇරඹීම දෙපාර්ශවයේම හමුදාවන්ට හානිකර තත්වයක් ලෙසද නම් කර තිබුණා. රුසියානු විදේශ අමාත්‍යාංශයේ නිවේදනයක් තුළින් කියා සිටියේ යුක්‍රේනයේ බලශක්ති පද්ධතීන් වෙත රුසියාව එල්ල කළ ප්‍රහාර සීමිත බවයි. යුක්‍රේනයේ බලශක්ති පද්ධතීන් වෙත එල්ල වූ ඇතැම් ප්‍රහාර රුසියාව විසින් එල්ල කළ ඒවා නොවන බවද දන්වා තිබුණා. යුක්‍රේන යුද්ධයේ 284 වන දිනේ වූ අද ඩිනිප ගංගාවේ වම්යුරේ ජනවාස කිහිපයක් අත්කර ගැනීමට යුක්‍රේන හමුදා සමත්ව තිබෙනවා. නිවේදනයක් තුළින් යුක්‍රේන හමුදා සඳහන් කළ කේරසන් කලාපයේ ඔලෙක්සි නගර කලාපය තුළින් ගැටුමකින් තොරව රුසියානු හමුදා ඉවත් වූ බවයි. ඒ අනුව කිලෝමීටර 23ක කලාපයක් දිනය තුළදී යුක්‍රේන හමුදා විසින් අත්කර ගනු ලැබූ බව නිවේදනය කළා. ඩිනිප ගංගාවේ වම්බියුර වෙත දෙවන්ත ප්‍රහාරයක් දියත් කිරීමට යුක්‍රේන හමුදා විසින් සැලසුම් කරන අතරතුර මෙම ජයග්‍රහණය හිමිව තිබුණා. රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ සඳහන් කළේ ඩොනෙට්ස් කලාපයේ බක්මූට් නගරය ආශ්‍රිතව රුසියානු හමුදා ඉදිරියට ගමන් කරමින් පවතින බවයි. සම්පූර්ණ මට්ටමින් බක්මූට් නගරය අත්කර ගැනීම සඳහා රුසියානු හමුදා ආසන්න වෙමින් පවතින බවද නිවේදනය කළා. දිනය තුලදී යුක්‍රේන හමුදා වෙත මිසයිල් ප්‍රහාර 5ක් සහ ගුවන් ප්‍රහාර 27ක්ද දියත් කරන ලද බවයි නිවේදනය කළේ. බ්‍රිතාන්‍ය බොද්ධ්‍යංශයේ දෛනික වාර්තාව තුළින් කියා සිටියේ බක්මූට් නගරය අත්කර ගැනීමේ හැකියාව රුසියානු හමුදා විසින් වර්ධනය කර ගනිමින් පවතින බවයි. නගරයට උතුරින් සහ දකුණින් හමුදා යොමු කරමින් නගරය වටලෑමේ සැලැස්මක්ද ක්‍රියාත්මක බව හෙළි කර තිබුණා. මෙය ඩොනෙට්ස් කලාපය සම්බන්ධයෙන් තීරණාත්මක මට්ටමකට ළඟා වීමක් බවයි බ්‍රිතාන්‍ය වාර්තාව සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.